ආයුබෝවන්. පින්බර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනටම. අදත් ඔබ මේ සූදානම් වන්නේ සිරස FM කවිබණ මණ්ඩපේ කාව්‍යමය ධර්මදේශනයට ඇහුම් කන් දෙන්නයි. අද දවසේ කවිබණ මණ්ඩපේ අහන්න පෙර ආතුව ඔබට මතක් කිරීමක් කරනවා. එළඹෙන වෙසක් සමය වෙනුවෙන් සිරස FM කවිබණ මණ්ඩපේ සහ විරිඳු සිරිත අහන ඔබට අපි පිරිනමන බුදු පිළිම වහන්සේලා වැඩි වශයෙන් ඔබට ලබා දෙන්න අපේ සූදානමක් තිබෙනවා. ඉතින් මේ වෙනුවෙන් අද දවසේ සිරස FM කවිබණ මණ්ඩපය ඇසුරෙන් වගේම සිරස FM විරිඳු සිරිත ඇසුරනොත් අපි ඔබෙන් ප්‍රශ්නයක් අහන්න සූදානමින් ඉන්නවා. අද දවසේ අපි අහන මේ ප්‍රශ්න දෙකටම ඔබට පිළිතුරු ලබා දීලා සිරස FM වෙතින් පිරිනැමෙන බුදු පිළිම වහන්සේලා කවිබණ මණ්ඩපය ඔස්සේ වගේම විරිඳු සිරිත ඔස්සේත් ලබා ගන්න ඔබට අවස්ථාව ලබා දෙන්න අපි සූදානමින් ඉන්නේ. ඒ නිසා අද දවසේ කවිබණ මණ්ඩපයේ කාව්‍යමය ධර්මදේශනයේ හොඳින් ශ්‍රවණය කරන්න, ඒ අවසානයේ අපි අහන ප්‍රශ්නයටත් පිළිතුරු දෙන්න සූදානමින් ඉන්නේ කියලා මේ වෙලාවේදී මතක් කරනවා. අද දවසේ කාව්‍යමය ධර්මදේශනයට යොමු වෙන්නයි අපේ මේ සූදානම. ශ්‍රද්ධා සිතින් දන් දෙන්නාට දෙවියන්ද දන් දීමට සූදානම් වන බව තමයි මේ කතාවෙන් කියවෙන්නේ. සද්ධර්මාලංකාරය ඇසුරෙන් අද දවසේ කවිබණ මණ්ඩපයේ කාව්‍යමය ධර්මදේශනයේ පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වක ආරාධනා කරන්නේ අතුරුගිරිය ධර්ම විජිතාශ්‍රම විහාරාධිකාරී කාව්‍යශ්‍රී පූජ්‍ය මස්සන්නේ විජිත ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමීනි. තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කවියෙන් සදහම් රසය ගොතාගෙන ආවෙමි පින්වත් ඔබව සොයා. සැදැහෙන් කවිබන අසනු මැනවියද කුමක්ද අද පවසන්නේ කියා. බැතියෙන් රැඳෙමින් අසනු දහම් ගඟ හින්දි තැනකින් වෙනතකට නොයා. නිවෙනින් නිවෙනා බන පුවතක් ගෙන පින්වත මම දඹ දිවට ගියා. ජානමානොහි ලෝකස්මින් දානස්සේදං පලංඉති නදජ්ජාතෝ සුසීලේසු අප්පම්පි දිව සම්පති. දන්දීමෙහි විපාක දත් මෙ පරිද්දෙන් විපාක දෙන්නේ යන්න මේ ලොව කවර මනුෂ්‍යයෙක් නම් සිල්වතුන්ට දිනපතා ආහාර නොදෙන්නේද? දෙන්නේමය. සද්ධර්මාලංකාරය බ්‍රාහ්මණ වග්ගය.
දන් දෙන හිතට කේතරම් දෙන නාමුත් මාදී දන් දීනි බඳවම සතුටක් නිතින් විඳී එලෙස පිළිවෙතින් දන් සිල් අතරයේදී උන් පිරිසකගේ පුවතක් ඇත හිතේ රැඳී ඒ ගැන ඔබට අද දින කවි යෙන් කියමි ඔබගේ හිතත් ගුණ දහමට යොදාගමි නිවනින් නිවෙන පින ඔබටත් සලසවමි කවියෙන් ඔබට අද දින එය පහදවමි සෞසිරිසාපිරි දම්බදිවුතාලයේ නිබාන්ද බුදුහිමි පිරිනිවි පෙරදිනයක ගියද දංසිල් රාකින පින්වත් ගුණ ඇති නිබඳ මම ඔබ රැගෙන යන්නේමි පුරයට මගද අචල ශ්‍රද්ධා තිබෙන මිනිසුන් මේ පුරේ පින් දම් කරන්නේ සසල වීසිත් දුකට පත් වී හිඳින මිනිසුන් බේරගන්නේ දවස නෑරම බුදු හිමිගේ ගුණ ගායනා කොට සතුටු වන්නේ මචල නම් ගම් දනව් පියසට අද දිනේ ඔබ සමග යන්නේ තුන් ලොවට අග්‍ර රාජ්‍යත්වයට පත් වී වදාළ අපලෝතුරා බුදුන් වහන්සේ පරිනිර්වාණයට ගිය පසු මගධයේ මචන නම් පිටිසර ගම් දනව්වක සිදු පුවතකටයි ඔබේ අවධානය යොමු කිරීමට මගේ සූදානම. එහි වෙසෙන මෝරිය නම් බ්‍රාහ්මණයාගේත් සේනානි නම් දයාබර බිරිඳගේත් තතු විස්තර පහදා දෙමි. මින් අනතුරුව එය ශ්‍රවණය කරන්න. සැදැහැසිතින් හැමදාමත් දන් පැන් දෙන්නේ සිව්පසයෙන් නිබන්ධව සත් කාර කරන්නේ දහම්මසා සිතුවිලි සැම පහදාගන්නේ හිමිවරුනට
පුත්‍ර සෙනේ හෙනි සලකන්නේ බුදු සසුන රැක නිබඳ සුසිල්වත් ගුණ ඇති සංග රුවනගේ ගුණය ගැනම පැහැදුම ඇති මිනිසුන්ට මීලොවේ වැරදිලා නම් නැති ඒ ගැනත් අදදිනේ කවි බණී ලියවි ඇති සංග ගුණ හැඳින දැන ගෙන දන් පුදන විට ඇති වෙයි හිතේ සතුටම අපේ සෑම විට උවදුරු පහව ගොස් සැනසුම දකින විට නැත තව යමක් මේ සසුනේ ඇත්තේ මට මෙන්න මේ සාදු සම්මත යහපත් සිතුවිල්ල නිබදව හිතේ ඇති කොටගෙන නිවනට අරමුණු කොටගත් සිතින් යුක්තවම නිබදව දන් පැන් පූජා කරනු ලබනවා. මේ ලෙස කාලයක් පුරාවට දානය පූජා කරනු ලබන මේ දෙපළට මෙවැනි සිදුවීමක් සිදුවෙනවා. අපි අහල බලමු ඒ කුමක්ද කියලා. කාලය මීලෙස ගෙවෙමින් යනවා නිවසේ අගහිඟ කම්මැති වෙනවා දන්දීමට වීදි හක් නැති වෙනවා බිරිඳ මේ ගැන සැමියට පවසනවා හිමියනි මේ ගැන ඔබේ දේශාවන යොමනු මැනි පිරිහෙයි දානය අප නිවසේ දිනෙන් දිනේ කවුරුද කළේ අපහාට හිමි සඳුනිවිනේ හෙට සිට දානේ දෙන්නේ කෙලෙසින්ද අනේ නොහැකිය සංගුන් කුසගින්නේ තබන්නට ලැබදිය නොහැක ඒ නාමුත් දන් සෑම විට ශ්‍රද්ධාසිතින් කළ දන් පින් සිහිව මට එනවා කන්දුලු සැම මොහොතෙම නෙත් දෙකට සොඳුර වැළපෙනු එපාමි ලෙස දෙන්න නැත මට දානය හිමිවරුන්ගේ දං වේල නැත වරදින්නේ බිඳ සිහිනය නොපමා කිසිවිට
කිසි කෙනෙක්ගෙන් අපට නම්මව මානය කරමි මේ ලෙස අදින් පසු මම දෙන්න නැවතත් දානය මේ ලෙස දානය පූජා කිරීමට අගහිඟ කම්මැතිවි හිමිවරුන්ට දන් වේලා වරදීවි යන දුකින් පසු වෙද්දී සැමියා විසින් සේනානි නම් තමන්ගේ බිරිඳ විසින් කරන ලද ඉල්ලීම බලා මෙවැනි තීරණයක් යෝජනා කරනු ලබනවා. දන් දුන් පුද්ගලයන්ට නැවත නැවත දානය දීමට අවශ්‍ය සිතුවිලි පහළ වන බුදුන් වහන්සේගේ දේශනාවයි අපි අහල බලමු. මින්පසු සිදුවීම කෙබඳු වේද කියා. උදෑසන ගොස් කැලයට නෙලා පාලතුරු මල්ලට සෝදවා පිරිසිදු කොට මිලට විකුණමු අපි හෙට සිට ලබාගත් මිල මුදලට ගෙනත් බඩු අපි හැකි විට උයා පිරිසිදු විදිහට පුදමුගෙන ගොස් දානෙට පිරිසිදුව දන් දෙන විට ලැබෙන සැප සම්පත් මට දන්නවා ඔබ හරියට ඉතින් එහෙනම් යමුද වනයට පලතුරු සොයා වනයේ ඇවිදන් යනවා මිහිරෙන් පිරුණු පාලතුරු ආරගෙන එනවා විකුණා ලැබෙන මුදලින් දැන් දන් දෙනවා දෙදෙනගේ හිතම නීති සතුටින් ඉපිලෙනවා සැමියාගේ යෝජනාවට අනුව සේනානි නම් බිරිඳත් දෙටිල්ල සහ කූඩයගෙන වනයට ගොසින් පළතුරු නෙලාගෙනවිත් විකුණා ලැබෙන මුදලින් දානය පූජා කිරීම නැවතත් ආරම්භ කරනු ලබනවා. මේ ලෙස කාලයක් තිස්සේ දානය පූජා කරමින් හිඳින විට දිනක් මෝරිය බමුණා තනිවම වනයට යන්නේ පළතුරු නෙලීම සඳහා. එදා දින කුමක්ද සිදු වුණේ? හිමිදිරි උදේ සිට වනයේ පාලය සොයයි දකිනා සෑම පාලතුරු තම දොතින්ම නෙලයි බිරිඳගේ අඩුව අද නම් තම හිතට දැනේ
කාලය ගෙවෙන විට හිරු රැස් ඔහුව තවයි ලැබුමට විවේකය ඉදිරියටම යනවා තම ගත මිරිකිලාදා බිඳු වැගිරෙනවා දිය අගලකට ඔහුගේ දෙනු වන් යනවා දිය නාගන්න ඒ පෙදෙසට පිවිසෙනවා ඒබිම ඇත්තේ විසිරුණු සුදු වැලි කැටය නිල් දිය දහර ගැලුවේමි හැඩ පිටය දියනාගන්න සැරසෙයි දැක මෙහි හැඩය පළතුරු පාසෙක ලාවෝ දැන් දිය තුලය ගත විඩා දුරලන්න දියගැල්ලේ නානවා මේ අතර තව කෙනෙක් දුරහිදින් බලනවා කවුද ඒ කවුදගේ ඔබට වුව හිතෙනවා මින් පසුව ඒ ගැනත් කවි බණින් කියනවා මින් පසුව ඒ ගැනත් කවි බණින් කියනවා එදා මෝරිය බමුණා පළතුරු නෙලන්නට ගොස් දිය අගලක ස්නානය කරන විට යම් කෙනෙක් මොහු දිහා බලනවා ඒ ඔහු කෙබඳු කෙනෙක් ද යන්නයි පින්වත ඒ වෙන කිසි කෙනෙක් නොවේහි මේ වනෙහි අධිග්‍රහිතව සිටින රුක්ෂ දේවතාවුන් එම රුක් දෙවියන් තමන්ගේ දිව්‍ය ඇස මෙහෙවලා මොහු පින්වත් පුරුෂයෙක් බව දැන හඳුන ගන්නවා දීවැසින් බලන්නට නිබාදව සමතෙක් ය යහපත් මිනිසුහට සුන්දර මිනිසෙක් ය පෙරකල යහපතින් නීතිපින් ඇත්තෙක් ය පින්වත හිඳින්නේ මෙහි රුක් දෙවියන් ය බැලුවා මේ විට තම දිව ඇස මෙහෙයවමින් මෝරිය බමුණු යහපත් බව පෙනුනි සිතින් ඔහු හට පිහිට වන්නට දැන් සිතුහිතින් ආවා ළඟට මේ මොහොතේ දේවසිරින් දානය දෙන්න මයි මේ හැටි
වෙහෙසෙන්නේ කොහොමද මොහොට මම ආද පිහිටක් වෙන්නේ පින්දම් කරන ආය නැත නීති හමුවන්නේ කෙලෙසින් නමුත් මොහොහට සතුටක් දෙන්නේ මෙලෙසට කල්පනා කරන එම රුක්ෂ දේවතා උන්වහන්සේ ඔහුට පිහිටවන්නට හැකිවන්නේ කෙසේද කියා විපරම් කොට බලනවා විපරම් කර බලන විට පසෙක තබා ඇති පළතුරු පැස දකින්නට ලැබෙනවා පළතුරු වට්ටිය වෙත පැමිණි මෙම රුක්ෂ දේවතා උන්වහන්සේ මෙවැනි දෙයක් සිදු කරනු ලබනවා තම දේව බාලය ඕස්සේ දුර ඇත බලා පල්ලතුරු පැසම රන්වන් පැහැයක්ම කළා රන්වන් පාට හිරු රැස්නා එකතු වෙලා බබලයිවනයේ තිබෙනා රුසිරියද නෙලා පත්නාදයක් ලැබ දෙන මැනිකක්ද ආරං තැබුවා එතැන දෙවිදුගේ හිත සතුටු දරන් නොපැණි එතැන සැඟවීගත මුවාකරන් හින්දිනවා බමුණයනතුරු ගත සිසිල් කරන් දියනාගන්න බඹුනාමෙතැනටආවේ රන්වන් සිරින්දිලෙනා ආසිරිය දුටුවේ පුදුමෙට පත්වහනිකට වාට පිට බැලුවේ රෝග දෙවි තෙමේ තමරු සිරෙන් ගත පෑවේ එදා දියනාගත් මෝරිය බමුණා මෙතැනට පැමිණ තමාගේ පැස රත්තරං වී ඇති අයුරින් මනහරව දිලෙනා මැණික් රත්නයද ඈතින් බලා හිඳිමින් දිලෙනා අයුරින් දැක පුදුමයට පත් වෙලා හිඳින විට රුක් දේවතාවුන් වහන්සේ එතැනට පැමිණෙනවා පැමිණ ඔහු ළඟින්ම හිඳ මෙසේ පවසා සිටිනවා කිමද ඔබමි පුදුමයෙන් මින් පාසෙක වීලා හිඳින්නේ නැතිද මේවැනි දෙයක් පෙරදා ඔබේ දැසින් දකින්නේ මගේ දෙව්සිරි දුටුවහින්දාද ගොළු වෙලාවට පිට බලන්නේ
ඔබට පිහිටක් වන්න කියලායි මම මිසේ දැන් ළඟාවෙන්නේ. දෙවිදුනි මේ මාට පැනයකි දැන් උපන්නේ. ඇයි අද මේ ලෙස මේ සම්පත් දේවන්නේ. මගේ පෙර පිනද මේ විදිහට ලැබෙන්නේ? නැතිනම් වෙනත් දෙයකද පින පැනෙන්නේ? ඔබගේ පිනත් සිතුවිල්ලත් මම දුටිමි. දන් දෙන අදහසට නිතරම ගාරු කරමි. එහින්දාම මිලෙස දැන් සිදු කරමි. මේ සැමදේම මම දැන් ඔබ හට පුදමි. දන්දීමේ චේතනාවටත් මෝරිය බමුණාගේ පෙරපිනත් යන කරුණු හේතුකුටගෙන රුක් දෙවියාගෙන් ලැබෙන මේ රන් පිර වූ පැසත් මාණික්කයත් බලා මින් දාණය දෙන්නට හැකිවන අයුරින් දැක සතුටු වී නැවතත් දෙවියාගෙන් මෙවැනි ප්‍රශ්නයක් විමසා සිටිනවා. අපි බලමු ඔහු විමසන පැනය කුමක්ද කියා. සියුදිග ගාලා යන ආලෝකය විනද රත් රන් මවන පින් බාලයද ඇතනි බාන්ද යහපත් සිතින් කල්ගෙවනා විටතාවද ඔබ කල පිනත් මට පාවසනු මැන දෙවිඳ. පෙරකාල කාසුප් බුදු සමයට යාමුදනාද දන් දෙන පුරුදු මාගාවත් තිබුණි සොඳ මිනිසෙක් වෙලා ඒ දින කළ පිනෙන් නොද නංවා දේවලොව උපනෙමි දන්නවද? දේවිඳුනි මාගේ හිත සතුටකි උපදින්නේ. දන් දෙන විටදි දෙව්ලොව ගොස් නවතින්නේ. මේ බණ පදය මම පෙර සිටලායි දන්නේ. ඒ පෙර පුවත අද මාහට
පාවසන්නේ පෙරකල පිනවීම සා හිඳින විට රුක් දේවතාවුන් වහන්සේ මෙසේ ඔහුගේ పూర్ව ජන්මෙහි සිදු කළ පින් බලය සිහිපත් කොට සිටිනවා. කාශ්‍යප බුදුන් වහන්සේගේ සමයතෙක් දිව යනයම අපූරු සිදුවීම අපි විමසා බලමු. මින් අනතුරුව අද දින කවිමණ මණ්ඩපයෙන් සෝරුන් පිරිසක් ඒකව දිනයක මෙවන් සිදුවීමක් යවන්නේ පින්ඩපාතයේ වඩින හිමිගෙන් සිවුර සොරකම් කරන් යන්නේ පාත්‍රය බිම ගාසා පොඩි කර මහපාපෙට ආත පොවන්නේ ආහෝ හිමි සඳ සිවුරු සොයමින් කොලඟතුද ඇඟ දාවට ගන්නේ එදා බුදු හිමි දවස සිදු උන මේ පුවත මගේ නිත ගැටෙනවා සිවුරු නැති හිමි සඳු වෙතට මම සිවුරු මහලා ගෙනත් දෙනවා දානයෙන් සිත සතුටු කරවා පන්සලත් ඉදී කරලා එනවා මිය ගොසින් මම එපින් බලයෙන් දෙව්ලොවේ උපතම ලබනවා එම දිනේ සිට දෙවියෙක්ව මම මෙසේ සැප සම්පත් ලබන්නේ තවත් දෙවියෙක් වෙලා ඉන්නට පාරමිදම් සපුරගන්නේ මටත් පින්දම් ඕනිහින්දයි ඔබට උපකාරය කරන්නේ ඔබත් පින්කොට දානෙදීලා අපේ මේ දෙවෝ ලොවට එන්නේ එදා මේ කතා පුවත අසන මෝරිය බමුණා අතිසයින්ම සතුටටපත් වෙනවා තමනුත් තමාගේ බිරිඳ සමග මෙම රන් විකුණා දානය දෙන අයුරු වනයෙහි සිටම කල්පනා කොට රුක් දෙවියාට සමුදී වෙනදාට වඩා වේගයෙන් නිවස වෙතට පැමිණෙනවා එවිට බිරිඳ හිමියනි කීමද ආද පාලතුරු නෙළුවාද දන් පැන් දෙන්න
හැකි දේවල් තිබුණාද? අද කුමට ඔබ සතුටින් පාසු වෙයිද? හනිකට මේ මට ඒ ගැන පවසනවාද? සිදුදය පෙලින් පෙලට විස්තර කෙරුවා ගෙනාරත්තරං ඉහළම මිලකට දෙනවා. ලැබුමුදල් ගෙන දානය පිළියෙල කරවා. හිමිවරුනට පෙර පරිදිම යලි දන් දෙනවා. කලක් යද්දි මේ දෙදෙනා පරලොව යන්නේ. මියෙන මොහොතේ කරගත් පින් දම් සිහිවන්නේ. සන්තෝසය පිරුණු හිතින් පරලොව යන්නේ. උපන් විටම දෙව්ලොව සැප සතුට ලැබෙන්නේ. එදා මූරිය බ්‍රාහ්මණයාටත් සේනා නිබැමිණියටත් දිව්‍ය ලෝකයේ සැප සම්පත විඳීමට හේතු කාරණිය වූයේ සිල්වත් භික්ෂූන් වහන්සේලාට දානය පූජා කිරීමයි. එබැවින් ඔබටත් මෙම බණ කතාව තුලින් බොහෝ ධර්ම අවවාද ලැබ ගැනීමට තිබෙනවා. අද දින කාව්‍යමය ධර්ම දේශනාව රචනා කළ සගමනෝමදස් හිමියන්ටත් දේශනා කළ මටත් ශ්‍රවණය කළ ඔබටත් සිරස FM කාර්ය මණ්ඩලයටත් මෙසේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ගෙන ආකවි බාන දැන් නීම කරමි. සනසුමහා සතුටම නීති පතමි. දැහැමි සිතින් නීවනට පින් කරමි. සියලු දෙනාටම යහපත පතමි. සියලු දෙනාටම යහපත පතමි. සද්ධර්මාලංකාරය ඇසුරෙන් ශ්‍රද්ධා සිතින් දන් දෙන්නාට දෙවියන්ද දන් දීමට සූදානම් බව කියවෙන දානේ ආනිසංස ගැන කියවෙන කාව්‍යමය ධර්මදේශනයේ පැවැත්වූ අතුරුගිරිය ධර්ම විජිතාශ්‍රම විහාරාධිකාරී කාව්‍යශ්‍රී පූජ්‍ය මස්සන්නේ විජිත ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. එවැගේම අපි ඔබට කවිබණ මණ්ඩපයේ ආරම්භයේදී මතක් කළා වගේම කවිබණ මණ්ඩපය ඇසුරෙන් අපි ඔබෙන් අහන ප්‍රශ්නය තමයි මෙන්න මේ ප්‍රශ්නය. කවිබණ මණ්ඩපයට අදාළ කතාවේ කියන බමුණා සහ බැමිණිය ජීවිතයට පුරුද්දක් කරගත්තේ කුමක්ද? කවිබණ මණ්ඩපයට අදාළ කතාවේ කියන බමුණා සහ බැමිණිය ජීවිතයට පුරුද්දක් කරගත්තේ කුමක්ද? නිවැරදි පිළිතුර SMS කරන්න VS හිස්තනක් නිවැරදි පිළිතුර ඔබේ නම සහ ලිපිනය සමඟ 77 88. එහෙම නැත්නම් ඔබට පුළුවන්කම තියෙනවා තැපැල් පතක නිවැරදි පිළිතුර ලියවන්න. කවිබණ මණ්ඩපය සිරස FM
තැපැල් පෙට්ටි 25 පන්නිපිටිය තමයි අපේ ලිපිණය. කවිබණ මණ්ඩපයේ සිරස FM තැපැල් පෙට්ටි 25 පන්නිපිටිය තමයි අපේ ලිපිණය. මේ තැපැල්පතෙත් ඔබේ නම, එවැගේම ලිපිණය, දුරකථන අංකය පැහැදිලිව සඳහන් කරලා නිවැරදි පිළිතුරත් සමග යොමු කරන්න කියලා මේ වෙලාවේදී මතක් කරනවා. විරිඳු සිරිත ඇසුරුනුත් අපි ඔබෙන් ප්‍රශ්නයක් අහන්න සූදානම් ඉන්නේ. ඒ ප්‍රශ්නය ඊළඟ පැයේදී විරිඳු සිරිත අතර වාරයේදී අපි ඔබට ඉදිරිපත් කරනවා. අද විරිඳු සිරිතේ මාතෘකාව වෙන්නේ ජෝත ජාතකයයි. ඊළඟ පැයේදී අපි විරිඳුවෙන් ජෝත ජාතකය ශ්‍රවණය කරමු.